සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම ඉෂාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත චන්ද පත්‍රිකා තැපෑලට හිරෝයින් කිලෝ 30ක් දියුලපිටියේ නිවසක නෙදලන්ත විදේශ ඇමති පස්වරුවේ දිවයිනට පස්වරුවේ තද වැසි සමග නායාමේ අනතුරු ඇඟවීම අමරිකාව තුර්කියට පැන වූ සම්බාධක ඉවත් කරයි අධික වර්ෂාවක් සමග රත්නපුර බදුල්ල කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවලට නායාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර බදුල්ල කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඉවුරු සහ කණ්ඩියාශ්‍රිතව ජීවත් වන ජනතාව විමසිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. එහි නායම් අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බවයි. ඊයේ ඇදහැරුණු අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දිනවල දිවයිනේ බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක තියෙනවා. අද දවසේ සහ හෙට දවසේ තරමක නිර්තික කොටසේ මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් රත්නපුරය, කෑගල්ල, කළුතර, ගම්පහ, වයඹ පළාතෙත් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඊළඟට අනුරාධපුර වගේ සාමාන්‍ය මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. අනිකුත් පළාත් ගත්තොත් කොළඹ, ගාල්ල, මාතර, බදුල්ල පැතිවලත් සාමාන්‍යයෙන් වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දිවුලපිටිය උල්ලලපල මිල්කා සිල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ ඒ අදාළ නිවසේ හෙරොයින් ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරක් අනුවයි. දිවුලපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බහර දීම අද සිදු කරනවා. ඒ හේතුවෙන් සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගැනුණා. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම ලබන 25 වනදා සිදු කිරීමට නියමිතයි. ඒවා බෙදා දීමේ විශේෂ දිනය ලෙස ලබන මාස 3 වනදා නම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන මාස 9 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ. මේ අතර ලබන 31 වනදා සහ ලබන මාස 1 වනදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා. ඒ රජයේ ආයතනවල සහ හමුදාවන්හි සේවය කරන අය සඳහායි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ ලබන මාස 4 වෙනිදායි. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මාස 7 වෙනිදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සඳහා අවස්ථාව හිමිවනවා. තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම පසුගියදා සිදු කෙරුණා. පොහොර මිලවත් නොදන්නා අය පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිහින්තලේ නගරයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සියලුම ගොවීන් සඳහා පොහොර නොමිලේ ලබා දීමට තමන් කටයුතු කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනහමු රැසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වුණා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන්, රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පහුගිය දවසක හරියට පොහොර සහනාධාරය ලබා දෙන මුදලවත් දන්නේ නැති අපේ ප්‍රතිවාදියෝ
එදා වේදිකාවේ කිව්වා 350ට දෙන පොහොර ටික නිකන් දෙනවයි කියලා. මම ඒ අයව නිවැරදි කරන්න කැමතියි. 350 නෙවෙයි පොහොර දෙන්නේ 500ට. 150 රක්ෂණ ගාස්තුවත් එක්ක. එතකොට හිටපු ජනාධිපතිවරයා දන්නෙත් නැහැ. වර්තමාන මගේ ප්‍රතිවාදියා දන්නෙත් නැහැ පොහොර කීයටද දෙන්නේ කියලා. අපි සම්පූර්ණයෙන්ම පොහොර ටික නොමිලේ ලබා දෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ අතර අනුරාධපුරයේ පැවති ජනහමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමස්ත රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට තමන් සූදානම් බවයි. අපේ සිවිල් ආරක්ෂක ශාස්ත්‍රයේ රණවිරුවන් පිළිබඳව සිවිල් ආරක්ෂක ශාස්ත්‍රයේ 40,000කට අනුමැතිය තියෙනවා රැකියා කරන්න. නමුත් දැනට ඉන්නේ 35,670ක්. එතකොට පුරප්පාඩු තියෙනවා 4,330ක්. ඒ වගේම දැනට ඉන්න අයගෙන් තව 3,200ක් විතර විවිධ වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට පුරප්පාඩු තියෙනවා 7,550ක්. මම මේ අවස්ථාවේ ඔබලට කියන්න කැමතියි 16 වෙනිදා මේ රටේ ජනතාව ජනාධිපති තනතුර ජනසවියෙන් ජනබලයෙන් සජිත් ප්‍රේමදාසට ලබා දෙනකොට මේ පුරප්පාඩු 7,550ම පුරවලා සිවිල් ආරක්ෂක ශාස්ත්‍රය රට ගොඩනගීමේ නව ශ්‍රම හමුදාවක් බවට මම පත් කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සිවිල් ආරක්ෂක ශාස්ත්‍රයේ තනතුර හැරගිය 1985ක් ඉන්නවා. විටින් විට මේ 1985ම අපෙන් ඉල්ලුම් කරනවා නැවත රැකියාව ලබා දෙන්නේ කියලා. ඒ සියලුම දෙනාට නැවත රැකියාව ලබා දෙනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සිවිල් ආරක්ෂක ශාස්ත්‍රයේ මේ සියලු දෙනාම වැඩ කරන්නේ කම්කරු වැටුපට. මම සිවිල් ආරක්ෂක ශාස්ත්‍රයේ ඒ සෑම නිලධාරියෙකුටම කියන්න කැමති, කම්කරු වැටුපට වැඩ කරන සියලුම දෙනාගේ වැටුප් තලය මම උසස් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අනුරාධපුර නගරයේදී විවෘත කෙරුණා. ඒ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ අමාත්‍ය පි හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රටේ ආර්ථිකයේ සංවර්ධනයේ සහ ආරක්ෂාව ගොඩනැගීම සඳහා විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් කුලියාපිටිය නගරයේදී පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතින් රසක්ද මීට එක්ව සිටියා. අපි දෙන පොරොන්දු අපි ක්‍රියාත්මක කරන්නට පුළුවන් ප්‍රායෝගික පොරොන්දුයි. අපි මේ රටේ ආරක්ෂාව නැමැත තහවුරු කරන්නට, ඒ වගේම සංවර්ධනය ඉදිරියට ගෙනියන්නට ප්‍රායෝගික ආර්ථික සැලැස්මක් හැමුණාන්සලට ඉදිරිපත් කළා තිබෙනවා. දැනට පවතින විවිධ බදු වර්ග, කැපිටල් ගේන් ටැක්ස් එක, ඒ වගේම දුරකථන බද්ද, ඒ වගේම කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකයන්ගේ වැටුප් ආයකන පේයි බද්ද, මෙන්න මෙවැනි බදු ආකල්ල සරල බදු ක්‍රමයන් ඉදිරිපත් කරන්නට අපි පොරොන්දු වෙනවා. අපි මේ සෑම දෙයක්ම අපි ඉදිරිපත් කරන්නේ යම් කිසි දර්ශනයක් ඇතුව, යම් කිසි හේතුවක් ඇතුව. අපි ආහාර ස්වයංපෝෂිත කිරීම සඳහා ගොවියා වෙනුවෙන් බදු සහන දෙනකොට රැකියා නිෂ්පාදනය කිරීම සඳහා, ආයෝජනය කිරීම සඳහා, ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාර ඇති කිරීම සඳහා මේ බදු සහන අපි ලබා දෙනවයි කියන එකත් කියන්නට ඕන. අපි දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. අපේ රටේ ආරක්ෂාව වේවා, ආර්ථිකය වේවා, සංවර්ධනය වේවා, මේ සෑම දෙකකටම අපි හොඳ දර්ශනයක් සහිත සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා.
යුද්ධයේ සැබෑ මෙහෙයුම් කරුවන් කවුරුන්ද යන්න රටට හෙළි වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. කොත්මලේ පූඩලුවේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. අනිත් අපේක්ෂකව දෙන්නට අපි කියනවා එන්න කතා කරමු සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ කරපුවා අපි කරපුවා. ඔයගොල්ලෝ නොකරපුවා අපි නොකරපුවා. අපි කරන්න යන දේ ඔයගොල්ලෝ කරන්න යන දේ. මේ channel ඔක්කොටම අපි කියනවා ගෙන්නන්න තුන් දෙනාව එකට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මං හිතන්නේ ආයි මාධ්‍ය මේව යන්නෙම නැති වෙයි. ඇයි මල්ලිගෙන් ප්‍රශ්න අහනකොට අයියා තමයි උත්තර දෙන්නේ. අපි අපේ සහායට ගේන එක නෑ ඕන්නේ නෑ කියලා කියනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියනවා අනේ ඕන්නම් සහායට මහින්ද රාජපක්ෂ මහත්තයාවත් අරගෙනම හරි එන්න. මේ මැතිවරණ ව්‍යාපාරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඡන්දෙට දැම් නිසා වෙච්ච වැදගත්ම කාරණය තමයි ගෝඨාභය මහින්දවත් නෙමෙයි යුද්ධ කරේ කියලා එලි පිට පිළිගන්න වීම. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මුලින්ම ගේන්න කතා වෙන වෙලාවේ මගෙන් මේ මාධ්‍ය වලින් අහනකොට යම් කිසි අවස්ථාවක ප්‍රශ්නයක් එයා ඔයගොල්ලන්ට අභියෝගයක් නේද කියලා මං කියපු උත්තරේ මම මතක් කරන්නේ. මම කිව්වා රජ්ජුරුවන්ව පරාද කරපු ජනතාවට දොරටුපාලයව පරාද කරන එක මහ කජ්ජක් නෙමෙයි කියලා. රාජපක්ෂ පවුලේ ඉන්න දුර්වලම අපේක්ෂකයා තමයි මේ. පෙරටුගාමේ සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් බතරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පොබුදු ජයගොඩ මහතා මෙහිදී අදහස් පළ කළා. අපි දැක්කේ දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මාධ්‍ය සාකච්ඡාවේදී Hindu පුවත්පතේ මාධ්‍ය වේදිනිය ඇහුවට පස්සේ දැක්කනේ ඇඹරිච්ච විදිය. ඊට පස්සේ කියනවා යුද්ධ කරේ මම නෙවෙයි යුද්ධ කරේ හමුදාව. මම දන්නෙත් නෑ මගේ අයියා දන්නෙත් නෑ. ඒගොල්ල බබාලා. හැබැයි දැන් යුද්ධේ ජයග්‍රහණය ගැන කියනකොට පියවරු 100යි. යුද්ධෙදි සිද්ධ වෙච්ච මනුෂ්‍යත්වයට නොගැලපෙන දේවල් කියද්දි ඒව අවජාතකයි. යුද්ධයට පියෙක් නෑ එතකොට. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් සුදුහැන් ගැන අහපුවාම එතුමා කියන්නේ ඔව් සුදුහැන් තිබුණා මේ කලින් සුදු ලොරි තිබ්බා කියලා කියන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉස්සර වගේ චණ්ඩිපාඨ දාන්න බෑ. දැන් ඇවිල්ලා නෑ අතුරුදහන් කිරීම උනේ නෑ කියන්න බෑ. මතවාදී වශයෙන් බංකොලොත් ලොකු කතා කියන රට ඉස්සරහ අර ජාත්‍යන්තර මාධ්‍යකින් පැහැර ගැනීම අතුරුදහන් වීම ගැන ඇහුවා විතරයි නිරුත්තර වුණා ඇඹරෙන්න ගත්. මෙවර ජනාධිපතිවරණයේදී හෙට එන අරගලය ශක්තිමත් කිරීම සඳහා තමන්ගේ ඡන්දය පාවිච්චි කළා. තේදඬු මතින් පිපෙන්නට උත්සාහ කරන පොහොට්ටුවට වතුකම්කරු ජනතාව කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මෛලවාගනම් තිලකරාජ මහතා පවසනවා. හැටුන් නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් රජය වතුකම්කරුවන් වෙනුවෙන් විශාල සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති බවයි. චන්ද්‍රක්‍රමයේ අනුව පක්ෂ දෙකක් හෝ තුනක් එකතු වුණා නම් ඒ සභාව පීඨ වෙන්න පුළුවන්කමක් තිබුණා මිසක් චන්දගාණෙන් මේ පොහොට්ටුව පළවෙනි තැනට ආවේ නෑ නුවරළියේ. නුවරළියේ එදාත් එක්සත් ජාතික පෙරමුණ පළව මුලටම හිටියේ. ඒ වගේම අදත් ඉන්නේ එහෙම වගේ. එටත් ඉන්නේ ඒ වගේම තේ දළු අස්සේ පොහොට්ටු පිනෙන්නට අපේ ජනතාව ඉඩ දෙන්නේ නෑ. අනිවාර්යෙන්ම එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය මේ සන්ධානයේ හංසා ලාංඡනය වෙනදාට වඩා මෙවර වැඩි ඡන්දකින් පළවෙනි ස්ථානයේ නුවරළිය දිනනවාමයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහි කැඳවුම්කරු සුනිල් ජයසේකර හා මාධ්‍යවේදී සමන් වගආරච්චි යන මහතුරුන් මෙහිදී අදහස් පළ කළා. ඔහුට බලයක් නැතුව සිටිදී ඔහුගේ අයියා බලයේ සිටිදී සිදුවෙච්ච ක්‍රියාකාරන් දිහා බලනකොට අපිට ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. භයංකර තත්යක් මත වෙනවා. අනාගතයේදී අපිට මුහුණ දෙන්න තියෙන තත්ත්ව කුමක්ද කියන්නේ. මේ රට තුල උද්ගත වෙන්න මාධ්‍යවේදීන් හතරෙන් තුනට රන් යන මේ රටේ මාධ්‍යවේදීන් මේ රටෙන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ බේරගන්න අවස්ථාවකට ලක් කළ යුතුද කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙනවා. ඔහු මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විසින් කටයුතු කරපු කාලය තුල තමයි මේ රටේ ජනමාධ්‍යවේදීන්ට බිහිලොත් මුහුණ දෙන්න සිද්ධ වුණ බරපතල මනතුර අපි ඉදිරියේ පැවතුනේ. ඔහු කරපු මර්ධනයන් අපට අමතක නැහැ. දැන් අපට ඉතුරු වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. අපි ඔහු නියෝජනය කරන කඳුර පිළිබඳව හෝ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය පිළිබඳව හෝ පෞද්ගලික ලැබියාවන් හෝ සමාජිකයන් නෙමෙයි. නමුත් අපි එක දෙයක් පිළිගන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයා ගොඩනැගුනේ මේ රටේ දේශපාලන සම්ප්‍රදායක් ඇතුලේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදාය ඇතුලේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනමාධ්‍ය නිදහස කියන මේ කාරණේ සම්බන්ධයෙන් යම් හෝ සුභවාදී බලාපොරොත්තුවක් ඇති කරගන්න නම් මේ ජනාධිපතිවරෙන් ජයග්‍රහණය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අමාත්‍ය දයාගමගේ මහතා අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණියා. මත්තල ගුවන්තොටුපලේ වීකබඩා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි අමාත්‍ය දයාගමගේ මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේ. ඒ මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීම මෙවැනි විටත් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
2015 විශාල වියස් වෙන්නක් අපිට ලැබුණා. මේ අවස්ථාවේදී ගබඩා පහසුකම් වල විශාල වශයෙන් ගියක් තිබුණා. එතකොට මේ අවස්ථාවේ ගබඩා පහසුකම් අවශ්‍ය නිසා ඒ කමිටුවෙන් මත්තල ගුවන්තොටු පොලේ තියෙන ගබඩාත් ඒකට පාවිච්චි කරන්න කියලා තීරණයක් අරන් තියෙනවා. පහසුකම් මදි වෙන අවස්ථාවේදී මෙතනදී කිසිම අවස්ථාවක මත්තල ගුවන්තොටු පොලටවත් ගබඩා වලටවත් හානියක් සිදු කරන්න එහෙම ඒ කමිටුවෙන් තීරණයක් අරගත්තේ නැහැ. සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව රාජ්‍ය පාලනය සිදු කළේ වත්මන් රජයේ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. මහනුවරදී පැවති වැඩසටහනකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් නිලධාරීන් සඳහා තනතුරු පිරිනැමීම අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 1200කට අධික පිරිසකට මෙහිදී තනතුරු පිරිනැමුණා. අද එක්සත් ජාතික පක්ෂය බෞද්ධාගමට අවශ්‍ය තැන දෙන්නේ නැහැ කියලා නිකන් කතාවක් ඇරලා තියෙනවා. හැබැයි බෞද්ධාගමට තැන දෙනවයි කියන්නේ මල්වට්ටි අරන් පන්සල් ගාන යන එකද? එහෙම නැත්නම් බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම. අපේ යහපාන ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ මේ රටේ මිනිස්සු අතුරුදහන් වෙන්නේ නැහැ. සුදු ඈන්නේ, විනිශ්චයකාරවරු එලවන්නේ, තාජු දීර්ලා වගේ අහිංසක මිනිස්සු ඝාතනය කරන්නේ. ඉතින් කවුද බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ? මහින්ද රාජපක්ෂද අපිට කියන එක ගැන බුද්ධිමත් ජනතාව තීරණයක් නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා අද දිවයිනට පැමිණෙනවා. එම මහතා පසරු හතරට කටුනායක ගුවන්තොටු පොලෙන් දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. දිවයිනට පැමිණෙන නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටද නියමිතයි. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දරියන්ගේ කුසලතා එළිදක්වමින් ළමා දින වැඩසටහනක් නෙළුම්පොකුණ රඟහලේදී පැවැතුණා. බස්නාහිර පළාත ආණ්ඩුකාර AJM මුසාමිල් මහතායි මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල වීරකෝන් මහතා විශේෂ ආරාධිතයා ලෙස ඊටෙක් වුණා. බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දරියන්ගේ නර්තන කුසලතා මෙහිදී ඉදිරිපත් කෙරුණා. ළමා සංවර්ධන මධ්‍යස්ථාන අතර පැවති තරඟවලින් ජයගත් දරු දරියන්ට සහතික පිරිනැමීමද සිදු කෙරුණා. සංස්කෘතික සදාශ්‍රය සහ පුස්තකාලය කොළඹ සාවස්ත්‍රී මන්දිර භූමියේදී විවෘත කෙරුණා. ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘතිංශයේ ජාතික සංස්කෘතික පුනර්ජීවනයේ උදෙසා වන විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රවර්ධන වැඩසටහනේ අනුග්‍රහයෙනුයි එය සිදු කෙරුණේ. අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ මුලසුන හෙබ වූ මෙම උත්සවයට විද්වතුන් රැසක් එක්ව සිටියා. එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය නිල වශයෙන් එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ඩලින් බණ්ඩාර ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිරාජයේ තානාපති ආමඩ් අලි ඉබ්‍රාහිම් යන මහතුරුන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක් වුණා. මීට අදාළ නිල වෙබ්බඩවිය එළිදැක්වීමද සිදු කෙරුණා. ජාතික ජනතා පක්ෂය සත්‍යයේ හඬ නමින් බාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ පක්ෂයේ විධායක සභික ප්‍රදීප් පනාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් තමන් විකල්ප කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ජාතික සංවිධාන එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. දැන් අවධානයේ ක්‍රීඩා තොරතුරු වෙත. පාකිස්තාන තරඟ සංචාරයේදී නවක ක්‍රීඩකින් රැසක් හඳුනාගත හැකි වූ බව ශ්‍රී ලංකා පඳුවාර 2020 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. ඒ ඕස්ට්‍රේලියා තරඟ සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එළබෙන පඳුවාර 2020 ඔස්ට්‍රේලියා තරඟ සංචාරය සඳහා වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා පාකිස්තාන තරඟ සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 12 දෙනෙකු එක් කර තිබෙනවා. එම තරඟ සංචාරයට එක් නොවූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරාද මෙම සංචිතයට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් පඳුවාර 2020 ක්‍රිකට් තරඟයේ පළමු තරඟය ලබන 27 වනදා ඇඩ්ලිඩ් හීදී පැවැත්වීමට නියමිතයි. ලෝකයේ අංක එකේ කණ්ඩායම් පරාජය කළා. ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණු ඉදිරි අනාගතයේ ක්‍රිකට් සාර්ථක කරගන්න තවත් ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා කියලා මුළු ලෝකෙටම පෙන්වලා ආවා. අත්දැකීම් අඩු වුණත් ඔවුන් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මම හිතනවා ඒක තමයි මගේ බලාපොරොත්තුවත්. දැන් ශක්තිමත් හොඳ තරුණ T20 ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකාව සතුව. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔවුන්ගේ ක්‍රීඩා කර ආකාරයටම
එක තැනකින් පටන් ගත්ත දේ තව තැනකදී හොඳට කරන එක. සංචාරයේ ඔවුන් තරුණ කණ්ඩායමක් ඉතා හොඳින් ක්‍රීඩා කරලා ආවා. එම කණ්ඩායමට ඔබ සහභාගී නොවීම ගැන ඔබට පසුතැවිල්ලක් හෝ දුකක් තියෙනවද? අපිට අලුත් නායකයෙක්ගේ ගතිගුණ තියෙන හොඳ දක්ෂ නායකයෙකුත් හම්බුණා කියලා මම දැක්ක සමාජ දාලවල කියලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. දසුන් ඒක හොඳට කරා. ඒ වගේම කසුන් රාජිත, නුවන් ප්‍රදීප, ඒ වගේ කට්ටියට එක දිගට තරඟ ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒක නිසා මම මෙතන මම සහභාගී නොවීම ගැන මට කිසි දුකක් නැහැ. මට සතුටුයි සම්බන්ධයෙන්. ඒ සමගින් නයිටීන් දිවාපුවත් අවසන්. සුබ දවසක්. www.ipnnews.lk